අයිබුවන් සුබූ දැසනක්. අද දවස ඔබට වාසනාවන්ත ජයග්‍රහයි. ප්‍රාර්ථනා කරන යහපත් දේවල් මොහොදුරට ඉටු වෙන දවසක් වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනාව නේද? නේද? හැමදාමත් අපි ඔබට යහපත් ප්‍රාර්ථනා කරමින් උදෑසන ඔබ මුණ ගැහෙනවා ප්‍රියම් මිලේ ඔබට බොහෝ තොරතුරු රැගෙන. යහපත් කියන කාරණේ හොඳ නරක කියන කාරණේ දරුණි. දැන් අපිට ටිකක් ඇත්තටම මේ නරක කියලා දෙන්න ඕනේ නැහැ. නරක නිකන් ඉබේම ඇති වෙනවා. පුංචි දරුවෙක් වුණත් මේ නරක වැඩ කියන්න ඕනේ නැහැ නේ. නරක වචනයක් වුණත් උන්ට කියලා දෙන්න ඕනේ නැහැ. උන් ඉබේම ඒක කරනවා. නරක කියන දේ අලුතෙන් පුරුදු කරන්න ඕනේ නැහැ වගේ කියලා දෙයක් හිතෙනවා. හැබැයි හොඳ ටිකක් පුරුදු පුහුණු කරන්න වෙනවා. ටිකක් නෙමෙයි හොඳටම. ඒ නිසා තමයි සමාජයේ යහපත් දේ හොඳ දේ නිරන්තරයෙන් අපි අහන්නේ දකින්නේ. මොකද නරක කියන එක පුරුදු නොවි ඉබේම හිතේ ගතේ නිරන්තරයෙන් ඇති වෙන දෙයක්. ඒ නිසා යහපත් දේ අහන්න, යහපත් දේ කරන්න, හොඳ දේ හඳුනා ගන්න කියන මේ දේවල් හරි වටිනවා. සමාජය යහපත් වෙන්න, පුද්ගලයා යහපත් වෙන්න, රටක් යහපත් වෙන්න. ඒ නිසා හැමදාමත්ම යහපත පිණිස පියුම් මිල බොහෝ තොරතුරු ඔබේ ජීවිතයට සමීප කරන්න අපි අදත් පියුම් මිල උදැසන සූදානම්. ඔව් සමිත්. ඉතින් යහපත පිළිබඳ අපි බොහෝ දේවල් කතා බහ කරා. ඔබට සමහරක් වෙලාවට අයහපතක් සිදු වුණත් අපි අයහපතක් සිදු වෙච්ච වෙලාවට සමිත් හිතනවා අනේ අපි හොඳ වැඩි, ඒක තමයි අපිට මෙහෙම වෙන්නේ කියලා. හැබැයි එහෙම හිතන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න. කොයිතරම් අයහපත් දේවල් ඔබට සිද්ධ වුණත් සමිත් මතක් කරා වගේ ඔබ යහපත් දේවල්ම සිද්ධ කරන. මොකද කවද හරි හොඳ කරොත් ඔබට ලැබෙන්නේ හොඳ. අපි කතාවක් කතා කරන සමිත් නේද? අපරණ දේ තමයි අපිට අස්වැන්න විදිහට ලැබෙන්නේ. ඉතින් ඒ හින්දා මට මතක් වුණා තව කාරණයක් අර කියනවා නේද? මේ හොඳ මිනිස්සු වෙන් වෙලා ගිහලා කියලා. නරක මිනිස්සු එකට එකතු වෙනවා. ඒ නිසා ලෝකේ නරක කරලා. ඔව්. ඉතින් අද දවසේ වැඩිපුර ඔබට හොඳ මිනිසුන් එකතු කරගන්න ලැබෙන, ඔබේ ජීවිතේ ලං කරගන්න ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. අපිටත් එහෙම වෙන්න කියලා අපි හිතනවා නේද? එවනම් අද දවසේ පිළිබඳ පියුම් මිල අපි මතක් කිරීම කරන්නම්. සුබ්‍රදිතම් සුබ දවස විශේෂාංගයේ බ්‍රහස්පතින්දා දවස සුබ දවස විශේෂාංග ඔබ දන්නවා කවුද ඔබ මුණ ගැහෙන්නේ කියලා. ජ්‍යොතිර්විද්‍ය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි, අපි අංක විද්‍යාව සම්බන්ධයෙන්, මැණික් ශාස්ත්‍රය සම්බන්ධයෙන් බොහෝ දේවල් පිළිබඳ ඔබ දැනුවත් කරන දවසක් බ්‍රහස්පතින්දා කියන්නේ පියුම් මිලේදී. ඉතින් අදත් සුබ්‍රදිතම් ඒ සූදානම අපේ තිබෙනවා. ඉන් අනතුරුව මයමි සහ ෆෙන්ෂුයි ගෙදර දැන් මේ වෙනකොට ඔබ පුරුද්දක් බවට පත් කරගෙන තිනවා. අපි දන්නවා මේ ටෙලි නාට දෙක නරඹන්න. ඉතින් ඒ ටෙලි නාට දෙක නරඹුවාට පස්සේ අපි නැවතත් ඔබ සජීව මුණ ගැහෙනවා නිරෝගී සුව විශේෂාංගයේ. නිරෝගී සුව විශේෂාංගයෙන් අදත් ඉතාමත්ම වැදගත් වූ වෛද්‍ය කරන රසක් ඔබට තෙල්ල කරන්න විශේෂඥ වෛද්‍යවරයෙක් අපි මැදිරියට කැඳවාගෙන ඉනවා. ඒ නිසා ඔබට වැදගත් බොහෝ තොරතුරු රැගෙන අද නිරෝගී සුව විශේෂාංගයත් තෙල්ල කරන්න සූදානම්. ඉන් පසුව ලස්සන වීමේ හැදේ ලස්සන මනමාලියක් ගැන අද කතා කරනවා අපි. අද මනමාලියක් එනවා. මනමාලියක් එනවා. මනමාලියක් එනවා. ඒක නිසා මේ මනමාලියගේ හැඩරුව බලන්න පුළුවන් අවසන් විශේෂාංගයේදී. එහෙමනම් ওই විදිහට තමයි අද දවසේ අපි පියුම් වෙලේ උදේ 11 වෙනකන් කාලය ගත කරන්නේ. ආරාධනා කරන ඔබට එකතු වෙන්න කියලා අපි සූදානම්. එහෙනම් අද දවස පිළිබඳව ඒ වගේම අද දවසේ ඔබ සියලු කටයුතු කරනකොට අපි ඔබ දන්නවා ජ්‍යොතිර්වේදය මූලික කරගන්න බොහෝ දෙනෙක්. ඉතින් අංක විද්‍යාව සම්බන්ධව ඔබට මතකයි පහුගිය සතියේ අපි ඔබට හොඳ ආරම්භයක් ලබා දුන්න හොඳ විග්‍රහයක. අද දවසේදීත් අපි මේ පිළිබඳව තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. වැඩි වශයෙන් අපි ආරම්භ කරමු. සුබ දවස. සුබ දවසෙන් අපි පිළිගන්න සූදානම් ප්‍රවීණ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ අංක විද්‍යාවේදී මැණික් ශාස්ත්‍රඥ මහා බ්‍රිතාන්‍ය මැණික් විද්‍යා සංගමේ සමාජික එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ආවජීව සමාජික දේශමාන්‍ය දේශශක්ති දේශබන්ධු ජනාභිමානී විශ්වකීර්ති ජ්‍යොතිර්විද්‍යානිදී රොහන් දයාරත්න මහත්මයාව. අයිබෝන් සුබ දේශනක් ඔබතුමා. අයිබෝන් සුබ දේශනක් ඔබ දෙපළටත් සිළුමු නරමන්නන්ටත්. ඔබේ නමට හිමි වාසනා අංකය අංක විද්‍යාව අනුව අපි පහුගිය සතියේ සමිත් හොඳ විග්‍රහයක් ලබා ගත්තා. කොහොමද ඔබේ නමට අනුව ඔබේ අංකය දෛව අංකය වෙන්න මොකද්ද කියන කාරණාව, මේ අංකය හඳුනාගන්නේ කොහොමද කියන දේ පිළිබඳ පැහැදිලි කරා. නමුත් අයහපත් කාලගුණික තත්ත්වයක්නේ පහුගිය සතියේ කීපෙම සමිත් පැවතුන හින්දා බොහෝ දෙනෙක්ට අපේ වැඩසටහන නරඹන්න හැකියාවක් ලැබුණේ නැහැ. ගොඩක් තැන්වල විදුලිය විසන්දි වෙලා තිබුණා. ඉතින් මේ කාරණා නිසා අද දවසේදී අපි හිතුවා ඒ පිළිබඳව පොඩි මතක් කිරීමක් කරලම අංක විද්‍යාව සම්බන්ධයෙන් ඔබේ ජීවිතේ අංක විද්‍යාව කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳව තවදුරටත් කතා කරන්න. ඒ අතරේ මැදිරිය දුරකථන අංකයත් විවෘතයි. 0199 299 299 299 299 299 ඔබට කතා කරන්න පුළුවන් ඔබේ ජනපත්‍ර පරීක්ෂා කරගන්නත් අපේ කතාබහ අතරතුරේදී. අපි අද දවසේ පසුගිය සතියේ පිළිබඳ මතක් කරමින්ම ආරම්භ කරන්න ග්‍රහණය. ඔව් වරුණි සුමිත්, අපි ගිය සතියේ කතා කරේ මේ තමන්ගේ නමේ තියෙන එකතුව අංක විද්‍යානුකූලව එකතු කරගන්න විදිය. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින් අපි නම ලිව්වහම ඒකේ එකතුව ගන්නා විදිය. එතකොට දැන් ඒ අකුරේ ඉඳන් ඉසිඩ අකුර දක්වා අංක ගන්නකොට පුළුවන් වුණොත් තිරයේ දිස් කරනවා නම් හොඳයි. දැන්
දැන් අපි ඒ ඉඳන් ඒ කිව්වම එක එතන ඉඳන් අංක 9ක් දක්වා A B C D E F G H I එතකොට එතනට වෙනකන් තමයි 9ක් එන්නේ. එතකොට I එකෙන් පස්සේ I J එනකොට I එක වෙනවා. J K L M N O P Q R විදිහටම එනකොට දැන් I එතන ඉඳන් විදිහ ඊට පස්සේ S T U V W X Y Z එතකොට දැන් මේ විදිහට අරගෙන දැන් අපේ නම ඒ එකතුව දැන් ඊළඟට තිරේ දිස් වෙයි. ලේසියෙන්ම ගන්න පුළුවන් මේ ඒ එකතුව අරගෙන සම්පූර්ණම දැන් මෙතන තියෙනවා සුජිත් රුවනි මනෝජ් කියලා. දැන් අපි හිතමු දැන් අපි අවසානට දීලා තියෙනවා මනෝජ් කියන නමේ එකතුව. දැන් මේ එකතුව 17ට ඇවිල්ලා 17 නැවත වතාවත් එකකට එකතු කරලා 8 ගන්නවා. මේක තමයි ඔබේ වාසනා අංකය වෙන්නේ. හැබැයි දැන් මේ වාසනා අංකය දැන් වාසනා අංකය වෙන්නේ දෛවංකයත් එක්ක සමානයි. දෛවංකය අපි මීට කලින් සඳහන් කරලා තිනවා තනිකරම තමන්ගේ උපන් වර්ෂය මාසය ඒ වගේම දිනය තනි ඉලක්කමක් දක්වා එකතු කරනවා. අපි හිතමු 45 වෙනකන් එකතුව ආවොත් අර වගේමයි 4යි 5යි එකතු කළා 9 වෙනවා. 37 දක්වා එකතු ආවොත් 3යි 7යි එකතු කළා 1 කියලා ගන්නවා. ඒකට ඒ වගේ දන්නවා තමන් මගේ දෛවංකය මේක. ඊළඟට දැන් අපි දිනේ එනවනේ. එතකොට දිනය අපි ගන්නවා ජන්මාංකය හැටියට. කර්මාංකය හැටියටත් සමහර අවස්ථාවල ගන්නවා. එතකොට ජන්මාංකය 23 වෙච්ච කෙනෙක්ගේ 2යි 3යි 5. දැන් මේ 3 තමයි ගැලපෙන්න ඕනේ දෛවංක ජන්මාංක වාසනාංක. එතකොට දැන් සමහර හුඟක් දෙනෙක්ගේ බොහෝ දුරට මේ වාසනාංකය කියන අංකය දෛවංකයත් එක්ක සැසඳිලා නැහැ. එතකොට ඒ වාසනා ගුණය හිමි වෙන්නේ නැහැ. එතකොට ඒතර වාසනාංකය කියන එකකින් හඳුන්වන්න බෑ. මොකද නියම විදියට ඇවිල්ලා නැත්නම් ඒ උන්ට හෝ ඇයට වාසනා වාක්‍යයකින් ගේන්නේ නැහැනේ. ඒ නිසා. එතකොට දැන් පුළුවන් තමන්ගේ නමට අනුව මේ බලන්න මොකක්ද එකතු. එතකොට ඊළඟට අද අපි කියන්න හදන්නේ මේ නම්ක තුල තියෙන එකතුන්. දැන් අපි දැන් සමහර අයගේ එකේවා ප්‍රමාණයක් වැඩි. සමහර අයගේ දෙක ප්‍රමාණයක් වැඩි. තුනේ ප්‍රමාණයක් වැඩි. එතකොට දැන් ඒ ප්‍රමාණ අනුව දැන් විශේෂයෙන්ම 1, 9, 4 ඔවගේ අංක එක සමාන ගති ලක්ෂණ වලට මේ යෙදෙනවා. එතකොට 6, 8 අංක එක සමාන ගති වලට එනවා. දැන් එකේව වැඩි වුණාම ගම්ම්‍ය වෙලා තියෙන මේ නම ඇතුළත ප්‍රකාශිත වෙන නොපෙනෙන කාරණා තමයි මේ කියන්නේ. එතකොට දැන් දෛවංකය වගේම දැන් මම අත්දකලා තිනවා අපි හඳහන් බලද්දී අපි මේ ජ්‍යොතිෂයට අමතරව මේ අංක විද්‍යාව අද කතා කරන්නේ. දැන් දෛවංකයත් පහ වෙලා ජන්මංකයත් පහ වෙලා වාසනා අංකයත් පහට වැටිලා තියෙනවා. එතකොට මේ සියලුම අංක පහ දැන් එම තැනත්තට ඔහු තැනත්තියට ගන්න වෙන්නේ පහම තමයි මේ සම්පූර්ණ අංකය වෙලා තියෙන්නේ. යම් විදියකින් දැන් හඳහන කන්‍යා ලග්නේ හෝ මේ මිතුන ලග්නේ වුණා කියමුකෝ වෙලා මේ 22 වන තේරකාණාධිපතිය වෙලා බුද ඉන්නවා. එතකොට හරි ගැටලුවක් වෙනවා. දැන් පහමත් වෙලා නමුත් බුද බලෙන් නැතුවත් ඉන්නවා කියලා හිතමුකෝ අපි හිතමු මිතුන හෝ කන්‍යා රාශිය. එතකොට මේ පහෙන් එන මේ ශක්තිය දෙන්නේ නැහැ. එතකොට බොහොම අස්ථාවරයි. අවිනිශ්චිතයි. තාම අනපේක්ෂිත තත්ත්වයන්ට ජීවිතේ මුහුණ දෙන්න වෙනවා. කඩාවැටීම් වැඩි. ඉතින් එන්නේ කාරණා තමයි අද අපි පැහැදිලි කරන්න හදන්නේ. දැන් ඔබට මේ දැන් එකතු කරලා ගන්න පුළුවන් ඔබේ අංකවල මේ தත්ත්වය මොකක්ද කියලා. එතකොට දැන් මුලින්ම අපි දැන් ගත්තොත් එහෙම දැන් එකතු කිරීමෙන් එන අංක 1 කියන කාරණා. ඔව් අපි ඒ කාරණා පිළිබඳව රහන් මහත්මයා කතා කරමු. දරකතන මෙතුමට අවස්ථාව දීලා මහියංගනේ ඉඳන් අපිට සම්බන්ධ වෙන්නේ අපිත් එක්ක සංජීව මහත්මයා. ආයුබෝවන් සුබදාසනක්. දැන් සුමනේ. ඔව් සුබදාසන. පොඩ්ඩක් දැනගන්න පුළන්ද? ඔව් උපන් දිනේ කියන්න. 1980 6 වෙනි මාසේ 28. හ්ම්. 06 28 මෙලව. තුනමාර. උදේද රාත්‍රියද? අලුයම නේද? ඔව්. අලුයම 3:30. 3:30. ඔව්. ආ දිස්ත්‍රික්කය බදුල්ල. හොඳයි. මොකද දැනගන්න අවශ්‍ය වෙන්නේ සංජීවට? වෘෂභ ලග්නේද? මගේ වෙලාවයි මගේ ජොබ් එක නැතිලා තිනා ඒකයි. ඒකද වෘෂභ ලග්නේද? රක්ක
ලග්නේ නම් දන්නේ නැහැ මහත්තයා. ආ ඔව් වෘෂභ ලග්නේ සිකුරු ලග්නේ හිටියට දැන් ඔබම කිව්වා මේ රැකියාව නැති වෙලා කියලා. මොකද මේ වෙලාවේ සඳු අටවැන්නේ ඉඳීමෙන් ඔබට ඒ රාශිතක වර්ග දෙකක් යෙදෙනවා. චන්ද්‍ර රාශිතකයයි අෂ්ටම රාශිතකයයි දෙකම යෙදෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ තත්ත්වයේ තියෙන්නේ මහත්මයා. මේ වෙලාවේ ඔබ ගන්න පියවරන් බොහෝමයක් බාධා සහිතයි. මූල නැකතෙන් උපත්ය ලබන්නේ 2020 ජනවාරි වෙනකන් ඔබට මේ ඒරාෂ්ටක තත්ත්වේ නම් තියෙනවා. නමුත් එතකන් ඔබ මේ කියන්නේ මේ තත්ත්වයට මුහුණ දෙන්නේ නැහැ. නමුත් ඔබට සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ විතර වෙනකන් විශේෂම ඔක්තෝබර් 7න් පස්සේ තමයි විශේෂම හොඳ රැකියා ලාභයක් තියෙන්නේ. ඔබට සාමාන්‍ය රැකියා ලැබෙයි. ඒත් ඔබ මේ වෙලාවේ ඉවසුම් සහගත කමනක් නැතිව හේතු තමයි ඔබට රැකියා නැතිවීමට හේතුව එය සාදා ගන්න. හොඳයි. රන්වත්මේ අද දැන් මේ කේන්දරසටහන බලන අතර අලුත් දෙයක් ගිය සතියේත් අපිට හඳුන්වා දුන්න මේ අංක විද්‍යාව සම්බන්ධයෙන් අපි කතා කරමු නේද? කෙනෙක්ගේ නමට ගැලපෙන ඉංග්‍රීසි හොඩේ අංකත් එක්ක එකතු කරලා ගන්න වාසනාංකය. ඊට පස්සේ අර උපන් දිනයත් එක්කම එකතු කරලා ගන්න දෛවාංකය සහ ජන්මාංකය. ඒකට කර්මංක කියනොත් කියලා කිව්වා රන්වත්. ඔව්. අපි අර අංක එක සම්බන්ධයෙන් පිළිවිලට කතා කර යන කතාවක් තියෙනවා. දැන් අපි හිතමු දැන් එහෙම එකතු වෙලා එනකොට දැන් අපි ඉදිරි සතිවල කතා කරමු. සාමාන්‍යයෙන් ඒ නම් වලට දැන් එකේ ඉලක්කම් හෝ පහේ ඉලක්කම් වැඩි වුණොත් වෙන කාරණා. නමුත් දැන් සාමාන්‍යයෙන් මේ දැන් දෛවංකය එකම වෙලා එහෙම නැත්නම් දෛවංකය හතර වෙලා නවය වෙලා එක තිබ්බොත් හුඟක් හොඳයි. එතකොට එක එහෙම නොවුනත් අපි පොදුවේ ගත්තාම එකතුව එක වුණොත් සාමාන්‍යයෙන් ඔහු ඇය ස්ථිර අධිෂ්ඨානයකින් හෙබි නම්ශීලී ස්වභාවය තරමක් අඩු යටත් නොවන අදිෂ්ඨානශීලී භාවය මෙන්ම මේ කියන්නේ තමන්ගේ අදහස ක්‍රියාත්මක කිරීමට දැඩිව උත්සාහ දරන එසේ කරන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ අන්‍යයන් අතර කැපිපෙනන චරිත වුන් නමක් දිනා ගන්න ඔහුගේ නම හෝ බොහොම ප්‍රසිද්ධියට පත් වෙනවා. නමුත් ඒ වගේම තමයි ජන්මංක දෛවංක ඒ ආකාරයෙන් තිබ්බොත් ඉතාමත්ම ඉහළ ගුණාංග උසස් ප්‍රකට තත්ත්වයකට කැපිපෙනෙන අංශයන් වලට විශේෂයෙන්ම උපදේශනාත්මක ගුරු වෘතීන් ඒ වගේම නීති වෘතීන් අන්‍යයන් මෙහෙවන තත්ත්වයන් වලට පත්වන අංකයක් වෙනවා. හැබැයි අංක එක ආවහම තියෙන ගැටලුවක් තමයි සාමාන්‍යයෙන් තමන් ඉන්නා තත්ත්වය මුහුණෙන් ප්‍රකාශය වෙන පිළිඹු වෙන හේතු තත්ත්වයන් ඇති වෙනවා. ඒ කියන්නේ තමන් දුකෙන්ද සතුටෙන්ද ආදී දේ ඉක්මනින් අඳුරා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක යම් පාඩුවක් වෙනවා. තමන්ගේ නොදැනුවත්ම ඒක ක්‍රියාත්මක වෙනවා. නම්ශීලී ස්වභාවය අඩුයි. ඒ නිසා ඒ නම්ශීලී ස්වභාවය හදාගත යුතුයි. එහෙම නැත්නම් තමන්ගේ අනිත් අංකයන්ක සැසඳුන් නැති වුණොත් ඒ වගේම තමයි අපි හිතමු යම් විදියකින් අපි කතා කරා මේ හඳහන ගැනත් රවි කියන ග්‍රහයා විශේෂම බලවත් වෙලා හිටියොත් එහෙම හඳහනක දුබල වෙලා නෙමෙයි. එතකොට හිස පහත් කිරීම අන්‍යයන්ට කන් දීම අඩුවීම නිසා තමන්ගේ ප්‍රකට භාවය තමන් ඉදිරියට එම තත්වයකට එම මග හරින්න හේතුවක් ඇති වෙනවා. මේ අංක එක පිළිබඳව සඳහන් කරේ තියෙන අපිට පුළුවන් අපි මතක් කරනවා රොහන් දහරත් මහත්මයාගේව සම්බන්ධ කරගත හැකි මාර්ග අපි නිරන්තරයෙන් මතක් කරනවා. ඔබට දුරකථන අංක සටහන් සඳහන් කරන්නම් ලියා ගන්න 0712-6761-92-26-93-92-26-93-92-26-91 නොම්බර 51 කොටාපාර බොරැල්ල නොම්බර 60A කඩවත පාර කලබෝලකින ලිපින නෝදි තමයි එතුමන් මුණ ගැහෙන්න පුළුවන් කාර්යාල පිහිටලා තිබෙන්නේ. ඒ වගේම අපේ මැදිරිය දුරකථන අංකය ඔබට විවෘතයි උදෑසන 9 වෙනකන් 0115-299-209 ට කතා කරන්න ඔබේ ජනපත්‍ර පරීක්ෂා කරගන්න. දැන් නමට හිමි වෙන වාසන අංකය අනුව කොයි විදිහේ ගති ලක්ෂණද ඔබ පෙන්눔 කරන්නේ වගේම ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා ඔබටම හිතා ගන්න පුළුවන්. දැන් අර අපි සුමිත් පැහැදිලි කරා නියම විදිහට කොහොමද මේක එකතු කරගන්නේ නේද? එකතු කළා තමන්ගේ අංකය හොයාගන්න එක. දැන් බොහෝ දෙනෙක් තමන්ගේ අංකය හොයාගෙන තමයි වැඩසටහනත් එක්ක එකතු වෙලා ඇත්තේ. ඉතින් ඔබ පිළිබඳව ඔබටම දැන් පුළුල් විග්‍රහය මේ නිගමනයකට එන්න පුළුවන්. මම මෙන්න මේ වගේ කෙනෙක් නේද කියලා මට හිමි වෙලා තියෙන අංකයත් එක්ක අංක දෙක පිළිබඳව කියන්න. ඔව් ඒ වගේම අරුණි මේ දැන් අංක එකට අයිති වෙනවා රවි ග්‍රහයට. ඒ වගේම දැන් විශේෂයෙන්ම ආදිත්‍ය දේව බැල්ම එහෙම වැටෙන අංකයක් වෙනවා. අංක දෙක කියන්නේ සඳු කියන ගහයට වැටෙන්නේ.
එතකොට දැන් එකතුව සම්පූර්ණයෙන්ම අංක දෙකට එකතු වුණොත් එහෙම ඌ බොහොම සෞම්‍ය කතාබහ වුණත් සෞම්‍ය ලීලාවක් ඇති කලාව සෞන්දර්ය පරිසරය වටපිටාව එතකොට නිර්මාණාත්මක දේට බොහොම ඇලුම් කරන රුචිකත්වයක් දක්වන ඒ වගේම යම් මෙහෙකින් දෛවංකය හෝ ජන්මංකය අංක දෙක වුණොත් නිතැතින්ම කලාක්ෂේත්‍රය එවැනි දේවල් වලට සම්බන්ධතාවය දක්වන ගුරු වෘතීන් නැටුම් මේ පරිසරය සම්බන්ධ කටයුතු වලට මුල් තැන දෙන්න ජලය ආශ්‍රිත කටයුතු වල යෙදෙන එවැනි දෙයින් ජයගත හැකි අංකයක් වෙනවා. බොහොම සාමාන්‍යයෙන් නම්ශීලීව කටයුතු කර තත්ත්වය දියුණු කරගන්න වෙනවා. ඒ වගේම තමයි මම කලින් සඳහන් කරා මේ සඳුට අයිති නිසා සඳු 22 වන දීර්ඝානාධිපතිය වුණොත් බොහොම ගැඹුරට සිතන අනුන්ගේ හිතවලින් හිතලා තමන් يعني තරහ වෙන්නේ අන්න තමන් තරහ වෙලා ඉන්නවා කියන්නේ තනියෙන් අන්න එහෙම ගතිය ඇති වෙනවා. ඒ නිසා එහෙම ගති තියෙනවා නම් වෙනස් කර ගත යුතුයි. ඒ සඳු එවැනි ආකාරයෙන් තිබ්බොත් විශේෂයෙන්ම මවුට අපලකකාරී තත්ත්වයන් මව් සමග අමනාපකම් ඒකම ජලයෙන් ක්‍රීඩා සෙම් පීඩා වැඩියෙන් ඇති වෙන්න හේතු සාධක ඇති වෙනවා. බොහෝ දුරට ජන්මාංකත් දෛවංකත් එක සැසඳුනොත් හඳහනෙත් සඳු කියන ග්‍රහය ප්‍රබලව කුලීර වැනි යෝග යෙදුනොත් එහෙම යම් කිසි දියකින් ඔහු හෝ ඇය බොහොම චිත්තාකර්ෂණය මහත් මේ රූපශ්‍රීය ඒ වගේම තමයි කතරම් වයසට ගියත් වයසක් අඳුර ගන්න බැරි තරම් තත්ත්වයක් එන්න වගේ හේතු කාරණා වලට මේ ඇති වෙනවා. ඒ වගේම පත්තිනි දේව මෑණියන්ගේ දේව බැල්ම නිතැතිම්ම ලැබෙන අංකයක්ුත් වෙනවා. අරුණි දැන් මම කල්පනා කළා අරුණගේ අංකය අංක දෙකද කියලා. මොකද තනියෙන් තරහ වෙනවා වයසට ගියත් වයසට එන්න. දැන් අංක තුන ගත්තාම ගුරුට අයිති අංකයක් කරුණේ සුමිත්. එතකොට අංක තුන එකතුව ආවහම දැන් මම නිතරම දැන් මේ වැඩසටහන සම්බන්ධයෙන් මම නිතර කියනවා මේ අනිකුත් අංකයක් එක්ක සැසඳුනොත් තමයි මේකේ තව බලය උත්සන්න වෙන්නේ, ඒ කියන්නේ බලය වැඩි වෙන්නේ. අංක තුන එතකොට ගුරුට අයිති නිසා පුළුල් විෂය ක්ෂේත්‍ර පුළුල් පරාසයන් කරා යෑම එවැනි ක්ෂේත්‍රවලට පිවිසීමට හැකියාව ඒ වගේම හොඳ උසස් විදේශ ගමන් හොඳ අධ්‍යාපන තත්ත්වයන් උපාධි තත්ත්ව උසස් ඩිප්ලෝමා තත්ත්ව ඒ වගේම අන්‍යයන්ට හිතවත් බව ඒ වගේම තමන්ගේ ආත්මය තුළ කුඩා දරුවකු ඉන්න අස්සේ කටයුතු කරන අය. දැන් සමහර අපි අය දකිනවා කෙතරම් වයසක වුණත් තමන් ඇතුළතින් ගත්තහම බොහොම කුඩා දරුවෙක්සේ බොහොම මානුෂීය තත්ත්වයන් නැති ඒව පෙරදැරි කරගෙන වැඩ කරන අය. දැන් අපි ඒ වගේ දේවල් දැක්ක පහු ගියෝවේ තිබ්බ ව්‍යසනවලදී හැම බොහොම මේ දරුණු චරිත වගේ පෙන්වුවට ඔවුන් බොහොම මේ සතා සීපාව පවා මේ කියන්නේ මේ බේර ගන්න කටයුතු කරපුවා. ඉතින් ඒ නිසා මෙවැනි අංකයන් වල ඉන්න අපි හිතමු ගත්තොත් අපි දරනඩුයි කියලා හිතන ක්ෂේත්‍රවල අය වුණත් නමුත් ඇතුළතින් බොහොම සංවේදී ඉතාමත් අනුකම්පාශීලී සහනශීලී අය වෙනවා. ඒ වගේම ඔවුන්ට දේශ දේශාන්තරයන් ජයගැනීමේ හැකියාව යෙදෙනවා නියමාකාරයෙන්ම දෛවංකේ අංක තුන යෙදුණොත්. ඒ වගේම තමයි ගුරු කියන ග්‍රහය උප්පත්තිය ජන්ම කේන්ද්‍රයේ බලවත් වුණොත් ඔහු ඇය ඉතාමත්ම ප්‍රබල ප්‍රකට වෛද්‍යවරියක් නීතිඥවරයක් එතකොට මේ විදුහල්පතිවරයෙක් හෝ උසස් පෙළ ඒ කියන්නේ උසස් ශ්‍රේණියේ ගුරුවරයෙක් මග පෙන්වන්නෙක් මාර්ගෝපදේශයක් වීමේ හැකියාව නිතැතින්ම ලබා දෙනවා. අංක තුන කියන්නේ හොඳ අංකයක්. එකම ඒ අංක තුනට සාමාන්‍යයෙන් අපි ගත්තහම බොහොම බෝධීන් වෘක්ෂයන් මූලයන්ගෙන් බොහොම ඵල ලැබෙනවා. ඒ වගේම මෙතනදී පත්තිනි මෑණියන් වගේම තෘෂ්ණාමූර්ති කියන දෙවියන්ගෙත් බැල්ම වැටෙනවා. අපි දැන් මේ ජ්‍යොතිෂ මුගක් වෙලාවට අර Hindu දෙවිවරුන් මතක් කරන නිසා නමුත් දැන් අපි මේ අංක තුන එක කතා කරනකොට දැන් මේ ඕනම අංකයක් එක්ක අපි හුඟක් වෙලාවට අපි දැන් හුඟක් අය දැන් කතාවට ලක් වෙලා තිනවා මේ ඉෂ්ට දේවතා සංකල්පයක්. බෞද්ධ වෙච්ච අපිට ඉෂ්ට දේවතා සංකල්පය යම් විදියකින් ඊට වඩා බොහොම වෙනස් වෙනවා. අපි නොදන්නා වූ සහ අපි දන්න දෙවිවරු සක්‍ර දෙවියන් ඇතුළු සතරවරම් දෙවියන් අපි පිටිපස අපිව ආරක්ෂා කරනවා. මම මේ කිව්වේ අංක තුන ගැන. ඔව් අංක තුන පිළිබඳ සඳහන් කර දැන් මේ රොහන් මාත්‍යා මේ කතා බහදිත් කිව්වා දැන් මේ දේවල් ජන්මපත්‍රයේ පිහිටීම් මේ වගේම මේ විවිධ කාලවලදී වෙන ග්‍රහ බලපෑම් මෙන්න මේවත් එක මේ කියන ගති ලක්ෂණ පෙන්නුම් කරන දේවල් වෙනස් වෙන්න පුළුවන් කියන දේනේ. දැන් මම මේ කියන්නේ මේ 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 ඉදිරියට ගලාගෙන යන විදිහනේ මේ විදිහට වාසනාංකයේ යෙදුනොත් ඔවුන්ට තියෙන ලක්ෂණ ඔවුන්ගේ පරාසයන් ඔවුන් දක්ෂණ ඒ කියන්නේ දක්වන හැකියාවන්
කළ හැකි දේවල්. එතකොට දැන් මේ විදිහට අංක 3 එනකොට දෛවංකෙත් අංක 3 වුණොත් එහෙමත් නැත්නම් අඩුම ගානේ ජන්මංකෙත් 3 වුණොත් දැන් මේකට සම්බන්ධ කරන අපි ජ්‍යොතිෂයේ ඒ ග්‍රහයෝ. ඒ කියන දැන් ඒ ග්‍රහයට අයිති වෙන්නේ ගුරු. එතකොට ගුරුත්වයම් මේකෙන් බලවත් වෙලා ගුරු වංශ එතකොට කුලීර එහෙම නැත්නම් ගජකේශරි වැනි යෝගයක් තිබ්බොත් මේ අංක 3න් දෙන මේ ප්‍රමාණය 100%ක්ම දෙනවා. හරි අපි අංක පිළිබඳව ඔබට හිමි අංකයේ අනුව කොහොමද ඔබ පෙන්වුම් කරන ලක්ෂණ රොන් මාත්මය කියපිට මොන විදිහේ පරාසයකට ඔබට යන්න පුළුවන්ද මොන විදිහේ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්ද කියන කාරණා පිළිබඳ කතා බහ කරමින් ඉන්නේ අංක 4 කියන්නේ කොහොම අංකයක්ද අංක 4 දැන් මේ දෛවංක 4නේ අපි කතා කරන්නේ වාසනාංක 4 එතකොට දැන් වාසනාංක 4 කියන අංකය විශේෂයෙන්ම මේ මහා මේ අපේ රටේ රට තුල බොහොම දියුණුවට පත් වෙන්න පුළුවන් අයට එන අංකයක් වෙනවා විශේෂයෙන්ම මේ රට තුල ව්‍යාපාරිකව හෝ ක්‍රීඩා හෝ මේ රට තුල ඉඳිමින් රටේ නමක් දිනා ගැනීමට හැකිවන ප්‍රචලිත වෙන ව්‍යාපාර සහ පුද්ගලයන්ට එන අංකයක් වෙනවා. ඒ නිසා මේ අංක 4 යම් ද්විත්ව ලක්ෂණයකුත් ඇති වෙනවා. ගති දෙකක් ස්වභාවයක් උන්ගෙන් ඇති වෙනවා. විතක එක්ව තත්ත්වයක් තව විදිහක තවත් තත්ත්වයක් ඉමේම වගේ ඇති වෙන දෙයක්. නමුත් අංක 4 බොහොම දරා ගැනීම මැද්දේ සෝත්සාහෙන් තනි මහන්සියෙන් නැගිටින අංකයක් වෙනවා. අපි හිතමු දැන් මේ වගේ අංකයකුත් එනකොට දැන් මෙයට අයිති වෙනවා රාහු කියන ග්‍රහය. රාහු කියන ග්‍රහයා උපචය ස්ථානයක කියන්නේ 3-6 මේ දැන් මේ 9 11 වගේ ස්ථානයක පිහිටියොත් එහෙම මහත් විපුල ප්‍රයෝජන අත් කරගන්න පුළුවන්. දැන් අංක 4 යෙදිලා දැන් ඒ මං කිව්ව ස්ථානවල නැතුව තිබිලා රාහු දුර්වලත් වුණොත් ඔහු ඇය හිරබන්ධන නිස්කාරණ ගමන් බිමන් තේරුමක් නැති ජීවිතයේ කාලයක් ගෙවීමේ කාරණා හේතු කොටගෙන දුක් මේ අගතියට එහෙම නැත්නම් දුක්ඛිත තත්ත්වයට පත් වෙන්නත් හේතු යෙදෙනවා. නමුත් අංක 4 ලේසියෙන් හොඳක් අහන්න බැරි අංකයක් හැටියටත් හඳුන්වනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම තමන් ආශ්‍රය තමන්ගේ පවුලේ අයගෙන් ඉතින් ඒක නිසා අංක 4 හොඳ විදේශ ගමන් දීර්ඝ විදේශ ගමන් නැති වෙනවා. සමහර අය මේ මං තත්ත්වය වෙනස් වෙන්නේ මේ කියන රාහුගේ පිහිටීම් අනුව සහ තමන්ගේ දෛවංකත් එක්ක අනුව. ඒ නිසා උපදේශනාත්මක තමන් ඉන්නා ක්ෂේත්‍රයෙන් හැම විටම ප්‍රකට තත්වයකට එන නමක් දිනා ගන්න වගකීමක් බාර අරගෙන වැඩ කටයුතු කළ හැකි අනුන් වෙනුවෙන් බොහෝ සේවාවන් ඉෂ්ට කර මේ බොහෝ කාලයක් ජීවත් වීමට අකමැත්ත දක්වන අය මේ අංක 4න් උප්පත්තිය ලබනවා. ඔබට ඉමේල්ලා තියෙන වාසනා අංකය 90 ඔබ කොයි වගේ කෙනෙක්ද කියන කාරණේයි අපි මේ කතා බහ කරමින් ඉන්නේ. ඉතින් අපි මතක් කරනවා රොහන් මහත්මයව සම්බන්ධ කරගත හැකි මාර්ග දුරකථන අංක 0722-6291-0721-0722-6291-0726-92-26-91 නම්බර 51 කොටාපාර බොරැල්ල එක් ලිපිනයක් එහෙම නැත්නම් නම්බර 60A කඩවත පාර කළුබෝවිල කියන අනිත් ලිපිනයේදී රොහන් මහත්මයා මුණ ගැහෙන්න පුළුවන්. Facebook සම්බන්ධින් Facebook පිටුවේ දෙකත් ඔබට සම්බන්ධ වෙන රහත් මහත්මයා පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. මේ ජ්‍යොතිර්වේදී සම්බන්ධ යම් යම් කාරණා මැණික් පිළිබඳව බොහෝ දේවල් ඔබට ඒ Facebook පිටුව ආශ්‍රව දැනගන්න හැකියාව තිබෙනවා. නිරන්තරයෙන් අපි කතා බහ අතරතුරේදී විශේෂාංග අතරතුරේදී ඔබට එතුමන් සම්බන්ධ විය හැකි මාර්ග තිරයේ සටහන් කරනවා නේද සුබ. හොඳයි. අපි එහෙමනම් රොහන් මහත්මයාත් එක්ක අද අංක විද්‍යාව සම්බන්ධයෙන් කතා කරන නිසා බොහෝ දෙනෙක් ටිකක් කැමැත්තෙන් ඇති මොකද නේද? ටිකක් සරලයි සහ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අපි මේ පිළිබඳව තවත් කතා කරන්න සූදානම් මැණික් විද්‍යාව පිළිබඳව තත්ත්වෘත්‍රුකි අපි වාසනා අංක පිළිබඳ සුමිත් කතා බහ කරමින් ඉන්නේ. ඉතින් ප්‍රවීණ ජ්‍යොතිර ශාස්ත්‍රඥ රොහන් දරත් මහත්මයා අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි අංක 4ක් පිළිබඳව කියමු. කතා කරමු. අපි අංක විද්‍යාව සම්බන්ධ කතා කරද්දී වාසනා අංකයේ අංක 4ක් දැන් හොඳට පිළිවෙලට කියන්නවා රොහන් මහත්මයා. රොහන් මහත්මයා මේ අපි යන්නේ අංක 5ට. දැන් මම මුලිනුත් කතා කරා අංක 5 කියන්නේ විශේෂයෙන්ම මේ බුදට අයිති අංකයක්. ඒකම බුද්ධියට අධිපති අංකයක්. එතකොට අංක 5 ඒ වගේම දැන් එකතුව එනකොට දෛවංකයේ හෝ ජන්මංකයේත් පහ තිබ්බොත් බොහෝ වාසනා ගුණයන් ළඟා කිරීමේ හැකියාවක් තියෙනවා. අංක 5 බොහෝ බුද්ධිමත් විශේෂයෙන්ම බුද්ධිය මෙහෙවා කටයුතු කිරීමෙන් මහා විපුල ප්‍රයෝජන ලබන ඔව්ව හෝ ඇයව තමන්ව අහවල් කෙනා හැටියට හඳුන්වන්නේ දැක්කේ නමෙන් නෙමෙයි. එතකොට අපි හිතමු යම් එක්ක ක්‍රීඩාවකින් එක්ක වෘත්තියකින් අන්නේ මට්ටමටපත් වෙනවා.
ඒවගේම තමයි විශේෂයෙන්ම මේ රාජ්‍යතාන්ත්‍රික රැකියා, එතකොට විදේශ තානාපති අංශ රැකියා, එවැනි ඒවට බොහොම බල සම්පන්න ගතියක් තියෙන එකම බොහොම දක්ෂ ගණිතඥයෝ එහෙම බිහි කරන අංකයක්. අංක පහ හදිසි ෂණික වෙනස් වීම නම් ඇති වෙනවා. ජීවිතයේ ඊටම හදිසි අනපේක්ෂිත වෙනස් වීම ඇති වෙනවා. දැන් මෙතනදී එහෙම වුණහම බුද බලවත් වුණොත් ඒ හදිසි අනපේක්ෂිත වෙනස් වීම වෙන්නේ හොඳ පැත්තට. දැන් සමහර අයට මම දැකලා තියෙනවා හදිසි ධනවත් භාවයක් ඇති වෙනවා. දැන් මම එහෙම දන්න මගේ සේවදායකෙක් හිටියා, මේ ඔහුට මේ අර ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇදුණා. එන්නේ වගේ හදිසි. දැන් තව එහෙම මම අත්දැකලා තියෙනවා නොසිතපු වෙලාවක ඔහු අංශභාග රෝගයට ගොදුරු වුණා. ඒ අංක පහේ පැති දෙක අන්න සම්බන්ධ වෙන්න ඕනේ අපි ඒ බුදු කියන ග්‍රහය අඳහනේ තැම්පත් වෙලා ඉන්න ආකාරය ලැබෙන දෘෂ්ටිනුත් අනුව වෙනස් වෙන විදිය. නමුත් අංක පහේ ඒ ගතිය බොහොම මේ ජම් ඉහළ තත්යකට ගෙනියන වගේම අස්ථාවර භාවයකට කැටුව යන අංකයක්. ඒ වගේම ස්නායු රෝගී තත්ය වැඩිපුර විදහා දක්වන අංකයක් වෙනවා. හොඳ මොළ සමහර අය ඉන්නවා, හොඳ මොළ කිව්වහම මේ 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 කියන්නේ නරක පැත්තටත් දක්ෂතාවයෙන් මේ කියන්නේ අග්‍රගන්න තැනකට එනවා. ඉතින් ඒක නිසා මේ අංක පහ කියන අංකයේ යෙදෙන අය බොහොම මේ විශේෂයෙන්ම මෙරට තුල නැතුව විදේශයන්හි දක්ෂතා පෙන්වන අංකයක් බවටත් පත් වෙනවා. ඒ වගේම අංක පහ කියන අංකයට මේ විශේෂයෙන්ම මේ ඝන දෙවිනුවන ඝන දෙවියන්ගේ පිහිට නිතතින්ම ලැබෙන අංකයක් වෙනවා. දැන් සුමිත් අද දවසේ වාසනාව තියෙන්නේ මේ අංක පහ වෙනකන් වාසනා අංක හිම වෙච්ච අයට විතරයි. මොකද දැන් අද අපිට තව බොහෝ දේවල් කතා බහ කරන්න තිබෙනවා මැණික් සම්බන්ධයෙන්. ඉතින් එහෙනම් අපි හිතුවා අංක 6 7 8 9 මේ වාසනා අංක හිමි වෙන ඔබ ගැන ඉදිරි සතියේදී කතා බහ කරන්න අද පුළුවන් කියලා. ඇයි අපි අංකය අද කියන්නේ නැත්තේ කියන්නේ? ඇතර මම මේ මගේ අංකේ තාම කිව්වෙත් නැහැ. ඒක තමයි වාසනාව නැහැ. ලබන සති 6 රහන් මාත්මය 7 8 9 කියන අංක පිළිබඳව ලබන සති අපිට කතා කරන්න පුළුවන්. කෙනෙක් ඉන්නවද? දුරකතනේ ඉන්න. අපි අවස්ථාව දෙන ඔබට සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව් ඔබතුමගේ නම කියන්න. මම තනුජා කොළඹ. හරි. තනුජා මහත්මිය අපිට කියන්න ඔබේ තුමියගේ විස්තර ටික උපන් දිනය. 1965. ඔව්. 11 වෙනි මාසේ 11යි 7. 7. 7 රාත්‍රී 11:18ට 18 11:18 ත්‍රිකුණාමලයේ නැයි ඔබ කටක ලග්නේ නේද? ඔව් ඔව්. මොකද්ද ඔබේ ගැටලුව? මට ඕනේ අපල කාලයක් එහෙම තියනවාද ඉදිරිය ගැන කොහොමද? ලග්නාධිපති දසවැන්නේ ඉඳගෙන ඔබ ඉපදිලා තියෙන්නේ. ඒක නිසා දැන් සාමාන්‍යයෙන් දසවැන්නේ ලග්නාධිපතිය ඉඳීම හොඳයි. අස්විද නැකත තරමක් ප්‍රමාද වී අවසන් මොහොතේ හෝ ඔබ වැඩ කරන කෙනෙක්. දැන් මේ වෙලාවේ ගත්තහම ඔබ රාහු මහදසාව ගෙවනවා. රාහුගෙන් ගුරු අන්තර්දසාව 11 වෙනි මාසෙ වෙනකන් ගෙවනවා. මේ වෙලාවේ මේ අන්තර්දසාව ඔබට අසුබ තත්ත්වයක් නැහැ. නමුත් මේ ගිය වසරේ අගෝස්තු සිට ඔබ කරන වැඩ කටයුතු වල යම් යම් බාධා තියෙනවා. තීරණයක් ගැනීමේ නොහැකියාවක් පසු වෙනවා. එකම මේ කේතු හත්පැන්නේ වීමත් ගෘහ පීඩා ඇති කරන තත්ත්වයක්. ඒ වගේම සෞඛ්‍ය ගැන යම් පීඩාවක් ඇති වෙන වෙලාවක් ඒ ගැන බලන්න. එතකොට මේ විශේෂයෙන්ම ඔබව සමබරතාවයේ අඩු වෙන රෝගී තත්ත්වයන් වලින් ආරක්ෂා වෙන්න. ඔව් රහන් මාත්මයා සම්බන්ධ කරගෙන අදතර විස්තර දැනගන්න හැමෝටම පුළුවන් 071 322 6791 071 322 6791 0772 26 91 0772 26 91 කියන දුරකථන අංකවලට කතා කරොත් සමිතර වාසනා අංක පිළිබඳ කතා බහ කරා. සමහර නම් තියෙන රහන් මාත්මයා හරි ඇහුවම හරි වාසනාවන්ත හරි ලස්සනයි නේද වාසනා කියන හැබැයි නම තිබ්බට සමහරකට කියනවා කිසිම වාසනාවක් නැහැ කියලා. අපි හාලතන සිරියා කියලා නම් කවදාවත් දැක්කම කිසිම සිරියාවක් නැහැ කියලා. සාමාන්‍ය කෙනා ධනපාලිකුවට අතේ අතේ සතේ නැහැ කියලා. එහෙම වෙන්නේ ඇයි රොහන් මහත්මයා? ඇත්තම. දැන් ඒක තමයි මම අර ගලප්පල පෙන්නේ. දැන් වාසනා කියලා නම වැටුණට දැන් අර දෛවංක ජන්මංකත් එක්ක සැසඳිලා තමන්ගේ වාසනා කියන එකේ එක්තුන් දැන් WAC එක පහ එක වගේ එනකොට සැසඳිලා නැතුණට මේ වාසනා කියන නමෙන් ගුණයක් එන්නේ නැහැ. ඒ වගේම තමයි මම අර පැහැදිලිව පෙන්නුවේ ග්‍රහයන්ගේ තත්ත්වය. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ජ්‍යොතිෂවේදීන් හරි දැනුවත් වුණාම
සමහරට අවාසනාවන්ත කෙනෙක්ට වුණත් වාසනාවක් ළඟා කරන්න මෙවැනි නම් යොදනවා. දැන් එතකොට දැන් හිතනවා මේ මෙහෙම තිබ්බට වාසනාවක් නැහැ කියලා. නමුත් මේ අපි පෙර ජාතින් වල රැස් කරපු දේ හැබැයි අංක විද්‍යාව හෝ හඳහන තුල ගැබ් වෙලා පේනවා. ඒ වගේ දැන් ඔබ ඇහුවා වගේ මේ මට 2008 විතර වගේ බොරලස් ගම්මුවේ ඉන්න පියෙක් මාව මුණ ගැහෙන්න ඇවිල්ලා ඒ දරුවගේ හඳහන පෙන්නවා. ඔහු මේ මේ කියන්නේ කියන්නේ බොහොම අසරණ කියන්නේ මේ රෝගී තත්ත්වෙන් පසු වෙනවා මේ කියන්නේ කර්ම රෝග ගණයට වැටිලා මේකන් අතහැරලා දාලා වගේ හිටියේ. ඒ ඒ නම ඉතාමත්ම දෝෂ සහගත වෙනවා දෛවංක ජන්මංක හඳහනත් අනුව. එතකොට මේ බොරලස් ගම්මුව කියන්නේ මේ කටුවාවල ප්‍රදේශය සමායට මේ දරුවා හෝ පියා හෝ අහන්නුත් ඇති. ඒ නම මම වෙනස් කරා. අසම්පූර්ණ ගතියක් ඒ දරුවාගේ ජීවිතේ පේනවා. පූර්ණ කියන විදියට නම වෙනස් කරා. ඒ කියන්නේ දැන් එහෙම අසම්පූර්ණ වෙන සියලුම දෙනා මේ පූර්ණ කියලා නම භාවිත කරලා හරියන්නේ නැහැ. ඒ දරුවට ගැළපෙන අක්ෂරයන් සහ ඒ අංක විද්‍යාත්මක හේතුන් අනුව පූර්ණ කියලා නම වෙනස් කරා. ඇත්තරම ඉන්පසුව ක්‍රමක්‍රමෙන් ඒ දරුවගේ තත්ත්වය වෙනස් වුණා. මොකද හේතුව දැන් ඊට පස්සේ Tamanට ඒ කෙරෙන බෙහෙත් හේත් ඒ වගේ දේවල් වුණත් පත්‍යං වීමක් ಗುಣදායක බවක් ඇති වෙන්න මේ හේතුවක් වුණා. දැන් අපි ඕනම දෙයක් බෙහෙත් වර්ගයක් වුණත් නමක් තියෙනවනේ. මිනිස්සෙට්ටම රටක වුණත් නමක් තියෙනවා ඕනම කෙනෙක්ට. එතකොට ඒ නමින් තමයි අපි ලක්ෂවාරයක් අපි සාර්ථෙට්ට වුණත් ඒ නම කියලා කතා කරොත් ටක් ගලා හැරිලා බලන්න. එතකොට දැන් මේක තමයි අපිව දන්නේ නැතුව අපි මෙහෙවන අංකයක් එන්නේ. දැන් ඔබ ඇසූ ඒ ප්‍රශ්න වලට හේතුව තමයි දැන් සමහර නම් වල ලස්සන තේරුම් සහිත තියෙනවා. නමුත් කිසිම විදිහකින් ಗುಣ දෙන්නේ නැති වෙන්න හේතුව තමයි අපි මීට පෙරත් කතා කරා වගේ යම් විදිහකින් දරිද්‍ර යෝග, ධනනාසක යෝග, ඒ වගේ යෝගයක් තිබ්බොත් ඉතින් වාසනාවක් හෝ සෞභාග්‍යයක් දෙන්න හේතුවක් නැහැ. නමුත් අපි දැන් ඒ වගේම මේ වෙලා තිනවා යම් දැක්කහම යම් ආයුෂ තත්ත්වයන් වල අඩු තීන ඇට ඒ ආයුෂයේ වර්ධනය වෙන නම් ඒ කියන්නේ වැඩිපුර වීරය ඇති වෙන මම දැන් ඒ වගේම පහුගිය කාලේ සමහරට බලාගෙනත් ඇති මේ මේ ප්‍රබල හමුදාවේ නිලයක් දරන මගේ හිතවතෙක්ගේ දරුවෙක්ට නමක් දුන්නා අභීත කියලා. ඉතින් මට එතුමා එක්තරා සේනාන්කාධිපතිවරේ නිතරම කතා කරලා කියනවා මේ මගේ මිත්‍රෙක් මේ රොහන් මේ ඇත්තටම අභීතම තමයි කියලා. මේ ඉතින් ඒ වගේ ඒ නම් අපි නියමාකාරයෙන් යෙදුවාම ඌට ලොකු ශක්තියක් හේතුවක් වාසනාවක් වෙනවා. හොඳයි. රණවත් මහර අපි කතාවටත් කියනවා මේ ශාරීරියේ දිලගේ යාට නම දිරන්නේ නැහෙනි කියලා කතාවටත් අපි කියනවනේ නම පවතින හැමදාම කියලා. හරි නමක් දාගත්තොත් ඒක හරි. රණවත් මහත්මයා මට පොඩි ගැටලුවක් තියෙනවා මේ අරුණි. දැන් අපි අංක විද්‍යාවත් එක්කනේ මේක සම්බන්ධ කරන්නේ. දැන් අංක 9 දක්වා රණවත් මහත්මයා කිව්වා අංක 9 දක්වා මේක අපි සකස් කරලා කියනවා කියලා. එතකොට දැන් බිංදුව කියන එකට නැද්ද ඉඩක්? බිංදුව කියන අංකෙට දෛව අංකවල බිංදුවකට ඉඩක් නැහැ. බිංදුව කියන්නේ ශුන්‍යයි. නමුත් එතනින් එහාට පසු අපිට එන සෞඛ්‍ය අංක එතනින් ගියහම ගත්තහම අපි දැන් එනවනේ දිනේ ජන්මාංකය. එතකොට දැන් අපි ගත්තොත් 20 වෙනදා උපත්ති ලැබපු කෙනෙක්ගේ අනාවෙකෙක් අපි ඉස්සරහට කියනවා. එතකොට 30 වෙනදා. එතකොට ඔන්න බිඳුව උපකාරී වෙනවා. මොකද එතනදී බිඳුව අයින් කළා 30 වෙනදා උපදිච්ච කෙනෙක්ගේ 3 වෙනදා කියලා කියන්නේ නෑනේ. 20 අයින් කළා බිඳුව මේ බිඳුව අයින් කළා 20 උපදිච්ච කෙනෙක් 2 වෙනදා කියන්නේ නෑනේ. අන්න ඒ තැන්වලදී බිඳුව උපකාරී වෙනවා. එතකොට දැන් අපි යාන වාහන එහෙම ගත්තත් මේ අර ඉලක්කම් පිළිවෙල් ගද්දි එකතුන් ගද්දි මේ මේ දෛවංක ජන්මාංක වාසනාංකයන් වලට ගැලපෙන විදියට යාන වාහන ගෙවල් දොරවල් සමහර දැන් ගෙදර මිකෙන් කීප දෙනෙක් ඉන්නකොට එක්කෙනෙක් ගන්න බෑ වඩාත්ම මේ හැම දෛවංකම සසඳලා දෙන අංකයක් තියෙනවා පුළුවන් නම් ඒක ගන්න බං. දැන් ඒත් එක්කම සුමිත් අපි කතා කරන්න ඕනේ මේ අංක විද්‍යාව සමනික් කියන කාරණාව. දැන් අපි මීට කලින් සතියේත් පැහැදිලි කරා තමන්ට හිමිවන මේ අංක විද්‍යාවේ වගේම මේ වාසනාංකය, ජන්මාංක, දෛවංක මේ දේවල් එක්ක මැනික් සම්බන්ධයෙන් අපි කොහොමද කටයුතු කරන්න ඕනේ? ඒතර නිවැරදි නිකක් කොහොමද අපි තෝරගන්න ඕනේ? පළ දෙන දෙයක් අපි කරන්න ඕනේ කොහොමද කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරාද? උදාහරණත් එක්ක රොහන් මහත්මයා පැහැදිලි කරන්න සූදානමින් ඉන්නවා. අපි කී සතියේත් පැහැදිලි කරා දැන් මේ අංකවලට මැනික් දාන මේ 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 ගණිත විද්‍යාව කියලා තව වචනකුත් දාගෙන සමහර අය මැනික් දානවා. එතකොට මේ දැන් අංක විද්‍යාවට දැන් අපි සඳහන් කරන්නේ අංක 9යි. එතකොට දැන් ලග්න ගත්තොත් ලග්න 12යි. දැන් ලග්න 12ටවත් අංක 12ටවත් නෙමෙයි මැනික් දාන්නේ. එහෙමනම් ලෝවටා තියෙන මේ ලක්ෂ සංඛ්‍යාත ගණනින් සියලුම අපි උදාහරණයක් ගත්තොත් මේෂ ලග්නේ ලංකාවේ ඉන්නවා නම් අපි තුමු ලක්ෂ 20ක් හෝ 18ක් මේ 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 මාණික්‍ය දැම්මහම ඔක්කොටම ඇති. ඉතින් අන්න එක තමයි ප්‍රතික්ෂේප කරන දේ.
එතකොට ඒ වගේම ගිය සතියේ පැහැදිලි කළා දැන් අපි අංක 1 වුණාම හුඟක් දෙනෙක් පෙළඹෙනවා රතු කැට මාණිකය දාන්න. එහෙම නැත්නම් රූබි. එතකොට දැන් මෙතනදී අන්න ඒක තමයි මම මේ පැහැදිලි කරන්නේ. දැන් එහෙම දමනකොට දෛවංක හෝ වාසනාංක ඒක එක සැසඳෙන්නේ නැතුව විශේෂයෙන්ම දෛවංකයට සතුරු විදිහට තමන්ගේ හඳහනේ රවි කියන ග්‍රහයා දුර්වල වෙලා එහෙමත් නැත්නම් 22 දීර්ඝානාධිපතියා වෙලා විපත්දායක තත්වයන් විවාහ දෝෂ ඉතාමත් හදිසි ව්‍යාපාර කඩාවැටීම් වලට හේතු වෙනවා නම් මොකද වෙන්නේ? ඒ නිසා තමයි දැන් උදාහරණයක් ඇරෙයි මම කීපයක් ගෙනවා. මේත් රතු තමයි. දැන් මේ මාණික්කය ගත්තොත් මේත් රතු. එතකොට දැන් මේකක් දාලා හරියයිද? දැන් මේත් රතු. එතකොට එතන මේක පේන්නේ ඉඳ දන්නේ මට ඉක්මනින් අයින් කරලා පෙන්වන්නත් පුළුවන්. මේත් රතු පාටමයි. එතකොට දැන් මෙතන මේ හදිසි නිසා හරියටම දාගන්න අපහසු වෙනවා. නමුත් මම පෙන්වන්නම් දැන් මේ තියෙන්නේ මේත් රතු. එතකොට දැන් මේ මාණික්කය දාගෙන හරියනවද? එතකොට ඒ වගේම අපි තවත් පෙන්වන්න පුළුවන්. එතකොට එවැනි මාණික්කයක් මේ එවැනි දෙයක් පළදීමෙන් මේ අංක 1ට දැන් මේ කිව්වහම මෙන්න මේ වගේ මොන හරි දාන්න පුළුවන්. දැන් මං ඉස්සල්ලා පෙන්නුව මාණික්කය ඇවිල්ලා මේ රෙඩ් ගානට් වර්ගයේ මාණික්කයක්. ඊට ඉස්සල්ලා කොරල් මං පෙන්නුවේ. දැන් පෙන්නන්නේ මේ පින්ක් සෆයර් කියන මාණික්කයක්. මේ එතකොට මේ දැන් මේ වගේ එකක් පැලඳුවහම මේ අංක 1ට හරියද? ඉතින් ඒක නිසා අන්න අතනදී තමයි ওই ගැටලුව එන්නේ. මේ ගැටීම ආවහම මේකේ තියෙන එතකොට සල්ෆේට් ක්‍රෝමියම් හෝ වෙනයම් හෝ රසායනික ද්‍රව්‍යයක් මේ එක එක මැණික් වල තියෙනවා මොන හරි රතු එකක් දැම්මහම මේ ගැටලු වෙනවා. ඒ නිසා මේ අංක 1ට නෙමෙයි මැණික් ගල් දාන්න ඕනේ. එතකොට මේ සියලු කියන මේ අංකයන් සසඳලායි දාන්න ඕනේ. නැත්නම් මේක කාටත් කරන්න පුළුවන් ලේසි වැඩක්. ඒක නිසා තමයි මේ මැණික් ගැන නොදන්න මේ අය මේ ජ්‍යොතිෂවේදීන්ටත් මේ මැණික් විද්‍යාවේදීන් කියලා මේ පන්ති පවත්වනවා. පන්ති පවත්වලා මේ ග්‍රහයොන්ට ගල් දම්මන්න පුරුදු කරනවා. ඉතින් ඕකෙන් තමයි ලොකුම අවඩ වෙන්නේ. ඒ නිසා එවැනි දෙයකට රැවටෙන්න එපා. මේ විදිහට ගල් දැමීමෙන් තමයි මේ අවඩ වෙන්නේ. ඒකයි අපි විශේෂයෙන්ම මේ අංක විද්‍යාව ගැන ජ්‍යොතිෂයත් එක්ක සමගාමීව කතා කරේ. ඔව්. රොහණ වත්මයා මේ එතකොට දැන් කෙනෙකුට අදහසක් එයිද දැන් මැණික් ගලක් දානකොට අංක විද්‍යාවෙන්ද දාන්නේ? එහෙම නැත්නම් අපි කේන්ද්‍ර සටහන බලලා ග්‍රහ දෝෂ අනුවද දාන්නේ කියලා කොහොමද අපි අත්‍යික තීරුම් ගන්න? විශේෂයෙන්ම අපි වගේ රටවල් වල මේ බොහෝ දෙනෙක්ට දැන් ඇත්තම කතෝලික ජාතිකයන්ට මුස්ලිම් ජාතිකයන්ටත් උපන් වෙලාවක් තියෙනවා. මේක කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි. දැන් මේකට ගරහන්න උත්සාහ කරන පිරිසක් හිටියට මේකෙන් නිශ්ශබ්දව ප්‍රයෝජන ගන්න කොටස හරි වැඩි. එතකොට හැම දෙයක්ම ඇදී දකින්න මිනිස්සු ඉන්න. එතකොට දැන් අපිට හඳහනක් තියෙද්දි ඉතාමත්ම ගැඹුරට බලාගන්න පුළුවන්කම තියෙද්දි අරකින් විතරක් අපි සීමාවෙන් නරකයි. එතකොට මේ ක්‍රම දෙක තුන ගත්තාම තමයි Tamanට මේකේ මහා ගුණය ගන්න පුළුවන්. නැතුනහම තමයි අර ගැටලුවට පාත්‍ර වෙන්නේ. ඔව්. කොයිතරම් දේවල් කරත් අර ප්‍රතිඵල නැති වෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවන් වලදී. ඉතින් අපි නිවැරදි අවබෝධය අපිට ලබා දෙන්නේ 071 322 6791 073 92 26 91 තමයි රොහන් මාත්‍යා සම්බන්ධ කරගේ දුරකථන අංකය. ඒ වගේම නම්බර 51 කොටාපාර බොරළ නම්බර 61 කඩවත පාර කල්බෝවල කියන ලිපිණ යනවලදී රොහන් මාත්‍යා මුණ ගැහෙන්න පුළුවන්. අපි ඔබට මතක් කරනවා නම්බර 51 කොටාපාර බොරළ කියන ලිපිණයට ඔබේ ජනපත්‍ර පරීක්ෂා කරගන්න අවශ්‍ය නම් පිටපතක් යොමු කරන්න කියන කාරණාව. ඒ යොමු කරපු කේන්ද්‍ර පිටපත් කිහිපයක් අපි අවස්ථාව දෙන සූදානම් අපි සූදානම් දැන් විරාමය ගන්නකොට අපි කිව්ව ලිපි මාර්ගයෙන් ඔබ යොමු කරන කේන්ද්‍ර පිටපත් වලට අපි අවස්ථාව දෙන සූදානම් කියලා. ඊට කලින් සුමිත් පෞගේ සතියේ මතක නැති කුමාරි මහත්මිය කතා කරා. එතනදී සඳහන් කරපු වේලාවන් උපන් වේලාවන් එක්ක යම්කිසි ගැටලුවක් ආවා. මොකද්ද නිවැරදි ලග්නය කියලා. ඒ නිසා අපි ඔබට පොරොන්දුවක් වුණා කුමාරි මහත්මිය අදවසේ නර්මන වෙත අපි ඔබට පොරොන්දුනා. රොහන් මහත්මිය ඔබට කිව්වා අනිවාර්යයෙන්ම ලබන සතියේදී ඒ පැටලවිල ලියාගෙන හරි කේන්ද්‍ර සටහන විස්තර ඔබට කියනවා කියන කාරණේ. අපි එහෙනම් ඔබතුමියගේ අවස්ථාවේ අද දවසේ මුලින්ම ගන්න සූදානම් වෙන්නේ. ඔව් කුමාරි මහත්මිය මේ අර 2002 8:20 රාත්‍රී 8:03ට ඉපදිලා තින්නේ. ඔව් මේ ඔබට අපි මේ සඳහන් කර ඔබ කිව් විදිහටම ගුම්බලග්නේ නිවැරදි. මොකද අර GMT ටයිම් එක කියන්නේ ලෝකායතන වෙලාව අරගෙන නිවැරදිව ගත්තාම
උඹලත්නේ වෘෂභ නවාංශකේ ඉන්නේ. මේ දරුවගේ මේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කාලසර්ප යෝගී අර්ධව තියෙනවා. එතකොට දැන් මෙතන කාලසර්ප යෝගී අර්ධව තිබිලා සඳු 12 ඉන්නේ. දැන් වෙන කුඹ ලග්න හිමියෙක්ට මේ සෙන්සුරු 11 වෙන්නේ දැන් මේ ඉන්න වෙලාව නරක වෙලාවක් නෙමෙයි තින්. නමුත් මේ දරුවට මේ වෙලාවේ මෙතනදී අර කණ්ඩක ශනි අවස්ථාවකට මුහුණ දෙන්න තියෙනවා. සෙන්සුරුගෙන් යම් බලපෑමක් ඇති වෙන වෙලාවක්. ඒක නිසා තමයි මේ ගිනීමට බලපෑමක් තියෙන්නේ. හැබැයි 18 8 25 දක්වා කාල සීමාව හොඳයි. ඉන් පස්සේ 19 පළවෙනි මාසයේ 22 දක්වා තියෙන අන්තර්දශාව එතරම් හොඳ නෑ. ඒ වෙලාවේ මේ ඔහු මේ මේ කියන්නේ දියණියට යම් පීඩාවක් චිත්ත පීඩාවක් ලෙවල දෝෂයක් වුණත් එන වෙලාවක් වෙනවා. මේ හැමදේමත් එක්කම මතක් කිරීමක් හැටියට කාලසර්ප යෝගී තියෙන නිසා 2021 දෙවෙනි මාසයේ 20 පස්සේ එන දසා කාලයේ එතරම්ම දක්ෂතා සහිත කාලයක් නෙමෙයි. ඒ නිසා වඩා උනන්දු වෙන්න. මොකද මේ කඩේම හරියට පහු කරොත් තමයි මේ 2020 එන අසුබ දශාව සුබ තත්ත්වයට හරව ගන්න පුළුවන් වෙන්නේ. දැනට වඩා ඒ කාලේ නරක වෙන්නේ. අපි සෝදානම් දැන් ලිපියකට සුමිත් අවස්ථාව දෙන්න. ශීල මහත්මිය යක්කල ඉඳන් තමයි මේ ලිපිය යොමු කරන්නේ. දියණිය සම්බන්ධයෙන් ශ්‍රමී දියණියගේ විවාහය සම්බන්ධයෙන් තමයි අය ප්‍රශ්න කරලා තියෙන්නේ. ඔව් ශීල මහත්මිය, දැන් ඇත්තටම මේ හඳහනෙත් දැන් අර අපි කලින් කතා කරා වගේ මේ විශේෂම මේ මේ භද්‍ර යෝගයේ තියෙන හඳහනක්. ඒ වගේම මෙතන මේ භද්‍ර යෝගය දුර්වල කරන්න හේතුනේ 22 වන දීර්ඝානාධිපතියා ලග්නගතව ඉඳීමෙන් ඇතිවෙන පාප පීඩාව. ඒ වගේම කුජ දෙවැන්නේ ඉඳගෙන විශේෂයෙන්ම ඇතිවෙන කුජ දෝෂේ ඒ හේතු නිසා තමයි මෙතනදී විශේෂයෙන්ම මේ විවාහය බොහෝ කල්ගත වීමකට හේතු ඇති වුණේ. කලින් එහෙම අවස්ථාවක් ඇවිල්ලා යම් තෝරා බේරා ගැනීමේ තමන්ගේ වැරද්දක් නිසා මේ කැඩුනා. 2018 දැන් මේ වසරෙම 8 මාසේ 2 පසු විවාහ සඳහා අවස්ථාවක් ඇති වෙනවා. ඒ මේ අන්තර්දශාව මගහරින්න එපා. ඒ නිසා මේ අන්තර්දශාවෙන් පසු හරිම විවාහ අඩු තත්ත්වයක් තියෙන්නේ. මේ කාල සීමාවේ මේ කුජ දෝෂය, මේ වැනි දෝෂ සියලුම දේවල් සම්පූර්ණයෙන්ම යට ගහන්න බෑ. ඒ නිසා මේ තේරුම් ගන්න වයසත් එක්කම මේ සමහර අත්‍යවශ්‍යම පොරොන්දම් පමණක් බලලා විවාහය සිදු කරන්න. තවත් ලිපියකට අවස්ථාව දෙනවා සුමිත්. හැබැයි අපි ඒක මතක් කරන්න ඕනේ, ඔබ තැපැල් මාර්ගෙන ජනපත්‍රයේ පිටපත් එවනකොට පැහැදිලිව ඔබේ ජනපත්‍රයේ පිටපතක්, ඒ වගේම ඔබේ නම, ඔබේ ගම සහ ඒ අදාළ විස්තරයන් ටික සඳහන් කරලා එවන්නේ. නැත්තම් සමහරක් වෙලාවට රොහන් මහත්මයා අපහසුතාවයකට පත් වුණා මේව තෝරද්දි. මොකද අපිට උනත් කාගේද මේ ජනපත්‍ර සඳහන් කියලා නමක් සඳහන් කරන්නේ. මේත් එවැනිම අවස්ථාවකට තමයි අපි මුණ දීලා ඉන්නේ. බදුල්ලේ ඉඳන් තමයි ඔබ යොමු කරලා තිබෙන්නේ. ඔබේ උපන් දිනය අපි කියන්නම්. එතකොට ඔබට තීරණය කරන්න පුළුවන් මේ ඔබ ගැන කියන්නේ කියලා. 1962 11/18 කියලා ඔබ සඳහන් කරන ඔබේ උපන් දිනය, ඒ වගේම බදුල්ල කියලා සඳහන් කරනවා. අපි ඔබට මතක් කරනවා නම්බර 51 කොටාපාර බොරැල්ල කියන ලිපිණයට ඔබ එවනවා නම් ඔබේ ජනපත්‍ර පරීක්ෂා කරගන්න අවශ්‍ය නම් පැහැදිලිව ඔබේ නිවැරදි ගත්තයන් සඳහන් කරලා එවන්න කියන කාරණාවත් අපි මතක් කරනවා. අපි බලමු. දැන් මෙතන ලොකුම ගැටලුව ඒ වගේම දැන් ඔබ සමහර තැන් ඔබටම පේනවා ඇති මේ අතිනුත් ලියලා ඉවලා තිනවා. මම හිතන්නේ මීට වඩා පැහැදිලි අඩුම ගානේ උපන් වෙලාවවත් සඳහන් කරා නම් මේක හුඟක් වැදගත්. ඔබ මේ කාරණාවට මේ වෙලාවේ මේ 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 ඔබගේ අඳහනේ මේ පැහැදිලිතාවය නිසායි ඔබට මේ කියන්නේ හොඳ පිළිතුරක් දෙන්න බැරි වෙන්නේ. නමුත් මේ වෙලාවේ මේ තියෙන විදිහෙන් වෙලාවක් තියෙන නැති නිසා අපිට හදලා ගන්න බෑ. දැන් මේ තියෙන විදිහට පේන්නේ මකර ලග්නේ කියන එක. ඉතින් විශේෂයෙන්ම ඔබ යම් පීඩාවකින් ඉන්නවා මේ ඔබේ දරුවන් නොසලකාවිද කියලා මේ චන්ද්‍රමංගල යෝගේත් රහුත් ඉන්න විදිහ පස්වැන්නේ. ඉතින් ඒක නිසා එවැනි පූර්ණ නිගමනවල ඉන්න එපා. දැන් අපි කලිනුත් සඳහන් කළා තියෙනවා ඔබට තියෙනවා යුතුකම් පහක්, දරුවන්ට තියෙනවා යුතුකම් පහ. ඔබගේ යුතුකම් පහ ඉෂ්ට කරන්න, ඒ දරුවන්ගේ යුතුකම් පහ ඉෂ්ට කිරීමට ඔවුන්ට කියා දෙන්න, නොදන්නවා නම් කියා දෙන්න, එච්චරයි වැදගත්ම දේ. ඔබට එහෙම එකක් ඇති වෙන්නේ ඔබ තරමක් දරදඬු කෙනෙක්. ඉතින් ඒක නිසා තමයි ඔබ මම කලින් සඳහන් කරා අපි මේ අර අංක විද්‍යාව ගැන කතා කරනකොට තරමක් පූර්ණ නිගමනවලට. ඒ වගේම ඔබටත් යම් දෙයක් මම කියව යුතුයි. ඔබත් තරමක් අම්මට අඩුවෙන් යම් යම් සැලකීම් කරපු කෙනෙක්. ඒකින්ද තමයි ඔබටත් මෙසේ වෙන්නේ. නමුත් මේක ඔබට මම මේ හිත වේදනාවකට ගන්න මේ දේ කියනෝ නෙමෙයි. ඒ නිසා මෙවැනි දේ නොසිදු වෙන්න වැඩ කටයුතු කරන්න පූර්ව නිගමනවල හෝ අනවශ්‍ය සිත්තවලුකින් ඉන්න එපා. ඔබට එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ලක්ෂණයන් ඉවත දමන්න.
ඒ නිසා මේ ගත වෙන ඒ රාශ්චක කාලේ ඔබ නිස්කාරණව හදවත් රෝගියෙක් තත්යකට ගොදුරු වෙයි මෙවැනි ගැඹුරු මේ සිතුවිලි රටාවක් නිර්මාණය කරගත්තොත්. ඔව්, අපිට සුමිත් කාල වේලාව අවසන් වෙලා තියෙනවා. ඉතින් අද දවසේ අපි අංක විද්‍යාවට ඔබේ වාසනා අංක 1 සිට 5 දක්වා වාසනා අංක හිමි ඔබ පිළිබඳව කතා බහ කරා. රොහන් මත්න පොරොන්දුන ලබන සතියේදී ඉතුරු අංක කිහිපේ වාසනා ගුණය පිළිබඳවත් ඒ වගේම මේ අංක විද්‍යාව සම්බන්ධයෙන් තවත් බොහෝ දේවල් මේ ජන්ම අංකේ වාසනා අංක දෛවංක මේ දේවල් එකතු වුණාම ඔබට කොහොමද දේවල් ඔබ ජීවිතේ සිද්ධ වෙන්නේ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරනවා කියන කාරණේ අපි විශේෂංග අවසන් කරන්න කලින් මතක් කරනවා. ඔබ රොහන් මහත්මයා ඔබට සම්බන්ධ කරගන්න පුළුවන් 071 322 7701 021 322 7701 022 26 91 022 26 91 ඒ වගේම අපිට මුණ ගැහෙන්න පුළුවන් රොහන් මහත්මයා නම්බර 51 කොටාපාර බොරැල්ල කියන ලිපිනේ, එහෙම නැත්නම් නම්බර 60A කඩවත පාර කළුබෝර කියන ලිපිනයේදී ලිපි යොමු කරන්න පුළුවන් නම්බර 51 කොටාපාර බොරැල්ල කියන ලිපිනයට. අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ අංක විද්‍යාවේදී මැණික් ශාස්ත්‍රඥ බ්‍රිතාන්‍ය මැණික් විද්‍යා සංගමයේ සමාජික එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ යවජීව සමාජික දේශමාන්‍ය දේශශක්ති දේශබන්ධු ජනාභිමානී විශ්වකීර්ති ජ්‍යොතිර්විද්‍යානිධි රොහන් දරත් මහත්මයාට ලැබෙන බ්‍රාස්පෙන්දත් මුණ ගැහෙන බලාපොරොත්තු වන ස්තුතියවට අයබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.